കോവിഡ് ആസാധ്യത്തിന് ഹന്തുണാ ഗണീമേദീ സിദ്ധുക്കർണു ലബന PCR പരീക്ഷണവല വാർത്ത അദാല പുദ്ഗലീൻ്റെ ലബാദീമേദീ തവമത് പ്രമാദയക് മതുവത്തി ബവ് വിവിധ പാർശ്വ ചോദനാ കർണബ ඔවුන් සඳහන් කළේ මගෙන් රට තුළ කොවිඩ් ව්‍යාප්ත වී මරණ සංඛ්‍යාව ඉහළ යෑමේ වැඩි අවධානමක් මතුවැති බවයි. PCR පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව අවම පැය 24ක් තුළ ප්‍රතිඵල ලබා දීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ඔවුන් ප්‍රකාශ කළා. මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා. දින 4-5ක් යන අවස්ථාවක් තියෙන මේ වාර්තාව ලැබෙද්දී ඒක ප්‍රබල ගැටලුවක්. මොකද එකක් සමහර වෙලාවට PCR කරලා ප්‍රතිඵල එනකන් නිවසට වෙලා ඉන්නේ නැතුව මේ PCR කරගත්ත පුද්ගලයන් එළියට යනවා. මේ රෝගේ පැතිර යාමට එක් ප්‍රධාන හේතුවක් PCR පරීක්ෂණ වාර්තා පරක් වෙලා ලැබීම. කරන්න බැරි ප්‍රමාණයට වඩා PCR කරාම වෙන්නේ මේ අතිරික්තයක් ඇති වෙලා නියමිත කාලයට PCR එක නැතුව පමාවක් ඇති වෙන එක. ඒ නිසා මේ පමාව තුළින් රෝගේ පැතිර යාම යම් කිසියකින් රෝගී වැළඳී තියෙනවා නම් දින ගණනාවක් ගත කරන්න පුළුවන්. එතකොට ඔහුට ප්‍රතිකාර ලැබීමේ පමාවක් සිද්ධ වෙනවා. ඉතින් මේ කාරණා තුළින් රෝගීන් ප්‍රමාණය කියන්නේ රෝගේ පැතිර යාම වැඩි වෙනා වගේම සංකූලතාවය ඇති වෙලා ඇති වෙන තත්ත්වයක් PCR පරීක්ෂණ ප්‍රතිඵල ලබා දීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා නියුච අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සුදත් ධර්මරත්න මහතාගෙන් අප විමසීමක් කළා. PCR රසායනාගාර 29ක් දක්වා වැඩි වෙලා තියෙනවා. මේ වගේ උපරිම ධාරණයන් සකස් කරන බව අපිට තේරි යනවා. මේ යම් ප්‍රමාදයක් ඇති වෙන්නත් පුළුවන්. ඒ හේතුව PCR පරීක්ෂණයක් හයිකින් දෙන්න කිසිම හැකියාවක් නැහැ. යම්කි කාලයක් ගත වෙනවා. එතකොට අපේ යම්කි රෝගීන් වැඩි වෙනකොට කියන්නේ ඉල්ලුමා සැපයුම අතර ගැටලුවක් වෙන්න පුළුවන් ගැටලුවක් තියෙනවා. කියන්නේ ඉල්ලුම වැඩි වුණොත් සැපයුමට වඩා වැඩි වුණොත් අනිවාර්යයෙන්ම එතන ප්‍රමාදයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි රෝගීන් විශේෂයෙන් ඉල්ලා සිටින්නේ හැකි තරම් නිවෙස් වලලා ඉන්න කියලා. ඔබගේ PCR පරීක්ෂණ ලැබෙන තුරු නිවසේ රැඳී සිටීම රෝගයේ පැතිරීම වළක්වා ගැනීම හැකියාව ලැබෙනවා. එමගින් මේ ධාරිතාව තුළ අපිට කළමනාකරණය කරන්නට අපිට හැකියාව ඒ ජනතා සහයෝගය තුළ අපිට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපේ ඉදිරි සැලසුම් තියෙනවා. ඒ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය ප්‍රකාශ කළා මේ කැපැසිටි ධාරිතාව වැඩි කරන තවත් අවශ්‍ය පෑනක සැලසුම ඒ සඳහා අවශ්‍ය ප්‍රතිබාන් ලබා ගැනීම සඳහා සැලසුම් කරලා තියෙනවා. මුදල් අපේ භාණ්ඩකට ලබා ගැනීම තුමිට උපදෙස් දීලා තියෙනවා. ඒ අනුව අපි තවත් ස්ථාන කීපයක ස්ථානකර ස්ථාපනය කරන්න ඉදිරියේදී කටයුතු කරනවා.